එක්සත් ජාතික පක්ෂ මහසමුළුව තියන්න සැලසුම් හදලා ඉවරයි. හැබැයි ඒක කඩා කප්පල් කරන්න තියෙන සැලසුම් ඉතාමත් ප්‍රබලයි. ඒ වගේ වෙලාවක පහුගිය අඟහරුවාද කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ රැස්ුනේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ආරම්භයේදී සජිත් ප්‍රේමදාස කතා කළේ ටිකක් තර්ජනාත්මක සුරේ. මේ පක්ෂයේ ඇතමු නාණ්ඩුවත් එක්ක එකතු වෙලා පක්ෂ සම්මේලනයේ කඩා කප්පල් කරන්න උත්සාහ කරන බව අපි දන්නවා. ඒවට මුහුණ දෙන්න අපි සූදානම් ඉන්නේ. හැබැයි එහෙම කරන අයට මේ කෘත්‍ය අධිකාරී මණ්ඩල භූමියේ පස් පා ගන්නවත් ඉඩක් තියන්නේ නැහැ. සජිත්ගේ මේ කතාවෙන් පස්සේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ අවධානය යොමුනේ හිමිදුම සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩට සහ අම්බලාගොඩ සංවිධායක මෛත්‍රී ගුණරත්නට පක්ෂ මහසමුළුවට සමාජිකයින් 55 දෙනා මැගින් ගෙන එන්නට අවසර නොදීමේ ගැටලුවයි. ඒ දිනට විරුද්ධව විනය පරීක්ෂණයක් තියෙනවා. ඒ නිසා ඔවුන්ට සමාජිකයින් ගේන්න අවසර දෙන්න බෑ. පක්ෂ මහලේකම් සිස් අත්තනායකගේ පිළිතුර වුණා. එතකොට මට ගහපු ශාන්ත බණ්ඩාරට විනය පරීක්ෂණයක් තියෙද්දී සමාජිකයින් 55 ගේද අවසර දුන්නේ කොහොමද? පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා 30 ගෙන් ප්‍රශ්න කළා. හැබැයි පක්ෂ නායකයවත් මහලේකම්වරයවත් රංගේ බණ්ඩාරට පිළිතුරු දෙන්න ගියේ නැහැ. මේ වගේ දෙබිඩි පිළිවෙත් නිසායි මේ පක්ෂය මෙතරම් විනාශ වුණේ. දැන්වත් සාධාරණව වැඩ කරන්න පුරුදු වෙන්න. සජිත් එහෙම කිව්වේ පක්ෂනායකයාගේ මූණ බලාගෙන. එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී සම්මත කර ගැනීමට නියමිත ව්‍යවස්ථාව පසුගිය බදාදා හවස් වෙනකොට මුද්‍රණය කිරීමට යවලා තිබුණේ. ඒක පිටපතක් 30කින් ඉල්ලගත් රංජිත් මද්දුම් බණ්ඩාර පැමිණියේ කොහෙටද දන්නවද? ප්‍රතිසංවිධාන පිලේ මන්ත්‍රීවරුන් හමුවට. ව්‍යවස්ථාව අතට ගත්ත දයාසිරි ජයසේකර කිව්වේ මේක හොර ව්‍යවස්ථාවක් කියලා. අපි කෘත්‍ය අධිකාරී මණ්ඩලයේදී සම්මත කරගත්ත ව්‍යවස්ථාව නෙමේ මේක. ඒ ව්‍යවස්ථාවට අනුව පක්ෂනායකයාට පත් කරන්න පුළුවන් විතරයි. මේ හොර ව්‍යවස්ථාවේ තියෙනවා නායකයාට අභිමත පරිදි බණ්ඩාගාරිකවත් පත් කරන්න පුළුවන් කියලා. දයාසිරි ප්‍රතිසංවිධාන පිලේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේ ඒ විදිහටයි. පහුගිය බ්‍රහස්පතින්ද සවස පාර්ලිමේන්තුවේදී මේ හොර ව්‍යවස්ථාවත් අරගෙන සජිත් ප්‍රේමදාස, බුද්ධික පතිරණ, රජිත් මද්දුම් බණ්ඩාර සහ විජේදාස රාජපක්ෂන මන්ත්‍රීවරු පක්ෂ මහලේකම්වරයා මුණ ගැහුණා. කාගෙන් අහලද මේ ව්‍යවස්ථාව වෙනස් කළේ? කරුණාකරලා මේ වැරද්ද නිවැරදි කරලා අලුතින් ව්‍යවස්ථාව මුද්‍රණය කරන්න. ප්‍රතිසංවිධාන පිලේ අය මහලේකම්වරයාට දැඩිව බල කළා. අවසානයේදී මහලේකම්වරයා තුරු පක්ෂයේ ජේෂ්ඨින් ඊට එකඟ වුණා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේදී මෙවර වැඩියෙන්ම කතාබහට ලක්ුණේ ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරය ගැනයි. කොටි හිතවාදීන් ක්‍රියා කරපු ආකාරය නම් අපිත් හෙළා දැකිය යුතුයි. හැබැයි ජනාධිපතිවරයා යන්න කලින් මේ ගැන හිතල බලන්න තිබුණා. සෝමන් ශාමරසිංහගේ අදහස වුණා. මෙහිදී විජිත හේරත්නම් කතා කළේ ජනාධිපතිවරයා අපිට වැරද්ද පටවමින්. ගමරාල හේනට ගියාම සත්තු හේනයි පැලයි විනාශ කරලා තියෙනවා දැකම ගෙදර ඇවිත් පරණ මුවහමට තඩි බෑවා වගේ වැඩක් මේක. ඔහු එහෙම කිව්වේ වික්‍රම්බාහු කරුණාරත්නට කටුනායක ගුවන්තොටුපළේදී තර්ජනයක් එල්ල වුණු නිසායි. ලන්ඩන් සංචාරය නිමා කරලා දිවයිනට පැමිණෙන ජනාධිපතිවරයා පිළිගන්න පාර්ලිමේන්තුවේ සිට මැති ඇමතිවරු කටුනායක ගුවන්තොටුපළට ගියේ තම තමන්ට පුළුවන් විදිහට. ඩිලන් පෙරේරා අමාත්‍යවරයා පැදවු වාහනයට අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සහ සභානායක ලේකම් සුමිත් විජේසිංහ යන මහත්වරුන් ගොඩ වුණා. ඩිලන් පෙරේරා අමාත්‍යවරයා පැදවූ වාහනය මාර්ගයෙන් ඉවත් කර ගන්නා ලෙස පොලිසිය අවස්ථා කිහිපයකදීම අණකලේ. ආරක්ෂිත රථ පිරිවරාගත් මැති ඇමතිවරුන්ගේ වාහනවලට ඉඩ ලබා දෙන්න. මේක පුදුම පොලිසියක් නේ. අපිට යන්න දෙන්නෙත් නෑ මේ යක්කු. බලාපල්ලකෝ සමහරු යන වේගය. විදේශ රැකියා ප්‍රවර්තන ඇමති ඩිලන් එහෙම කිව්වේ කේන්තියෙන්. දැන් පේනව නේද ඔය විදියට යනකොට මිනිසුන්ට කොච්චර තරහක් ඇද්ද කියලා. කුමාරසිරි හෙට්ටිගේ හිනාවෙන ගමන් කිව්වා. තිරය පිටිපස තවත් තොරතුරු අපි කියන්න ලබන සතියේ.